මේ සංස්කෘතික අමාත්‍යංශය ගැන මට ආව මතකයට එක්තරා කතාවක්. දැන් මේ ලංකාවේ සංස්කෘතික අමාත්‍යංශයක් ඉස්සෙල්ලම ඇති වෙන්නේ 1956 බණ්ඩාරනායක ජයග්‍රහණයේදී. ඒ වෙලාවේ සංස්කෘතික ඇමති වෙන්නේ රත්නපුරේ mantri ජයවීර කුරුප්පු. ජයවීර කුරුප්පු සංස්කෘතික ඇමති හැටියට මතක හිටින්නේ එකම එක දෙයයි කරේ. කතරගම වඳින්න ගිය වෙලාවක යාල කැලේට ගිහිල්ලා මූ එක මරන් කෑවා. ඇමති හැටියට පත් වුණාන් පස්සේ ඊළඟට සංස්කෘතික ඇමතිවරයෙක් එනවා SS කුලතිලක කියලා. එයා නාට්‍යකාරයන්ට සාකච්ඡා කොට එන්න කියලා ওই විහාර මහදේවි උද්‍යානයේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තිබුණේ අමාත්‍යංශ කාර්යාලේ. ඒ කාලේ AC එහෙම නැහැ. ඉතින් දෙවෙනි තට්ටුවේ රැස්වීම කාමරයේ වටේම තියෙන ජනේල් ඇරලා ඉතින් මේ කතාව යන අස්සේ මේ සාකච්ඡාව යන අස්සේ නාට්‍යකාරයෝ සියලුම දුක්ගැනිවිලි කියන අස්සේ මේ කුලතිලක ඇමතිවරයා කෙලින්ම එයාගේ ඇහැට පේනවා ජනේලෙන් එහා පැත්තේ පැපොල් ගහක්. ඒ පැපොල් ගහ දිහා බලාගෙන ඉඳලා අර මේ ඔක්කොම ප්‍රශ්න දිහා අහන් ඉඳ එක පාට අහනවා මෙයා. එතන හිටිය කවුරු හරි කලාකාරයෙක්ගෙන් අර ලාංසි පැපොල් ගහක්ද කියලා. මං කියන්නේ ඔන්න සංස්කෘතික ඇමතිලා වෙච්චදී. ඊට පස්සේ ආපු සංස්කෘතික ඇමති කෙනෙක් මට පේන හැටියට කොහේ හරි ගණිකා නිවාසකේ ඉඳලා ආවුණා. ඊට පස්සේ ආපු රජයක ප්‍රසිද්ධ නිවාසකේ ඉඳලා ආවුණා. දැන් වර්තමානයේ ඉන්න සංස්කෘතික ඇමතිට මේ ළඟදී හූ කියලා එළෙව්වා ඡන්දදායකයෝ. ඊට ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුව කාලේ සංස්කෘතික අමාත්‍යංශය මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශය ආසෙ. ඔව් කියන්නේ සංස්කෘතික අමාත්‍ය ඒ කියන්නේ ඒක දෙකට කඩලා. ඒ කියන්නේ අර කවන්දේ එක්කෙනෙකුට ඔළුව තව එක්කෙනෙකුට. ඒ කියන්නේ මේ එකම දිස්ත්‍රික්කේ ළඟම ළඟ ආසනවල හිටී දෙන්නේ කුරුණෑගල. ඒ කියන්නේ මේ මන්ද මේ එකම ළඟ හිටී. ඒ කියන්නේ ඇත්තටම UNP කාර්යයකුයි UNPට අලුතෙන් එකතු වුණු කෙනෙකුයි අතර තිබිච්ච ගැටුමක් තමයි ඒ සංස්කෘතික කතන්දරයට මුල් වුණේ. ඉතින් ඒ වගේ අනිත් එක හැම වෙලාවෙම සංස්කෘතික ඇමතිකම දෙන්නේ ඒ වෙලාවේ බලයට පත් වෙන රජයේ මොනම දෙයක්වත් දෙ නොදී බැරි හින්දා අනේ උන්න සංස්කෘතික ඇමතිකම දීපන් එයාට කියනවා වගේ.